අපි හැමදැනම ගියා රට පුරාම ගියා යාපනයේ ඉඳන් මාතරට කොළඹ ඉඳන් මඩකලපුවට ගිහිල්ලා මේ විදුහල්පතිවරුන් අපි ශාලාවේ ඉන්නවා ගාලු දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් 100ක් පමණ එදත් අපි විදුහල්පතිවරුන්ට කතා කළා සංගරත්නේ ඒ ආගමික නායකයා ශිෂ්‍ය සංවිධාන මේ සියලුම දෙනාගෙන අදහස් අපි විමසුවා මොකද්ද මේ උනේ මේක අදා ගන්න බැරි දෙයක් පිපිරීම මිනිස් ජීවිත රාශිය පිළිදෙන්ට සිදුවුණා දැන් නොයෙක් අදහස් අපිට ඉදිරිපත් වුණා හැබැයි ඒක ප්‍රධාන අදහසක් තමයි මේ සම්පූර්ණ සමාජ ව්‍යුහය මූලික වශයෙන් අසාධාරණයි කියන සුදුසාක සහජ හැකියාවක් උත්පාදක ශක්තිය නිර්මාණශීලී භාවය තිබෙන අපේ දූ දරුවන්ට සමාජයේ නිසිතන ලැබෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් इंग्रीस भाषा दिगें दिगट मता दुग्गे वार्ता इंग्रीस भाषा वट पावित वचने इंग्रीस भाषा वाक्य खड़ुवाक्य मुख दिगे आते इंग्रीस भाषा खड़ुवाक्यट मेनमेट खड़ुए मुखदे कपल इंग्रीसि भाषा यम किसी यंत्र निवल मिलला सामजे वर प्रसाद तिबेन पुद्गले अंत तव दुरा वर प्रसाद रेक गणिन नतीय सदाट ये वर प्रसाद बलि बेहर गंगा सामजे दिवनी पांति तुंगनी पांति පුරවැසියන් හැටියට සැලකීමට ඉවහල් කර ගන්නා ප්‍රධාන යන්ත්‍රණයක් හැටියට තමයි ඒ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් බෞතරය ඉංග්‍රීසි භාෂාව දැක්කේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා දැනට සමාජයේ හොඳ තැනක සිටින තමන්ගේ දූ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ මූල්‍ය ශක්තිය දෙන පුද්ගලයන් පරම්පරා ගණනකට ඒ වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා අනිත් අයට ඒක නැහැ එහෙනම් හැමදාම සමාජයේ ඉන්න තැනම සිටින්න සිදුවනවා ඉහළට යෑමේ හැකියාවක් නැහැ කියන්නේ දැන් ඒකේ ගැඹුරු සත්‍යය इंग्रीसि भाषा विदेशीय भाषा अपेक्षा प्रायोगिक तलेक साक्षात्कर गणीम संधा अद अभी जीवत्वन लोके इंग्रीसी भाषा अत्यावश्यक इन सतमें ली क्वान यू सिंगापुर अग्रमा अरे अदास प्रकाश कर इंग्रीसी भाषा नभी नमें अने सीएल उठवा सीएल देना इग्रियट अभी बलागिन ये गमनट संबंध भी हेकिव अपने ඉතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යථාර්ථය මෙයයි මෙතෙක් දුරට පාසල් 852ක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 550,000කට මේකේ ප්‍රයෝජනය ලැබෙලා තිබෙනවා දැන් බලාපොරොත්තු වෙන්නේ 2021 මාර්තු අවසානයේදී ඉස්සෙල්ලා දශලක්ෂයකට මේ වැඩපිළිවෙලේ ප්‍රයෝජනය ලබා දීම ඉතින් අපි අගේ කළ හැමදේම ආණ්ඩුවට කරන්න පුළුවන් කමක් නැහැ. අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා. අපේ අධ්‍යාපනයේ නවීකරණය කර ගැනීමට. විෂයමාල ප්‍රතිසංස්කරණය කිරීමට.
හැබැයි පෞද්ගලික අංශයෙන් ලැබෙන ආධාරයත් ඒ දායකත්වයේ අපි අනිවාර්යෙන් අගය කරනවා. ඉතින් ඊට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව මේ මම දැකපු දෙයක් තමයි අසාඩ් ඕමාර් මැතිතුමාගේ ප්‍රසන්ටේෂන් එකේ එතන දේවල් දෙකක් මම දැක්කා. එකක් අර ෆීඩ්බැක් එක පිළිබඳව. මේක කැටගොරියට සාර්ථකද? මොන හරි අඩුපාඩු තියෙනවද? අඩුපාඩු තියෙනවා නම් කොහොමද ඒවා හරි ගස්සගන්නේ? දැන් අසාඩ් ඕමාර් මැතිතුමා මට කිව්වා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකුගේ සහයෝගය ලබාගෙන මේ තක්සේරු කිරීම මෙෂර්මන්ට් එකක් කරනවා කියලා. දැන් එයානෝ ඒගොල්ලෝ හිතනවා දැනට 130 කුත් 150 කුත් අතර ප්‍රගතියක් මේ ළමයින්ගේ තියෙනවා කියලා. ඉංග්‍රීසි දැනුම පිළිබඳව. ඉතින් කොහොමද ඒක වර්ධනය කරන්නේ? ඒක එකක්. අනෙක ඉස්සෙල්ලම බස්නාහිර පළාතෙන් පටන් ගන්නේ නැතුව. එතන හුඟක් දුරට මේ පහසුකම් තිබෙනවා. ඉතින් ඒ පහසුකම් අවම ප්‍රමාණයට තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා එතනින් පටන් ගැනීමේ උත්සාහයත් මම දකිනවා ඉතාමත් කාලෝචිත අගය කළ යුතු දෙයක්. ඉතින් මේ නිසා මම අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම කියනවා මේක සාර්ථක කරන්න නම් විදුහල් පිරිවරුන්ගේ අපේ ආචාර්යවරුන්ගේ ඒ සියලු දෙනාගේම පූර්ණ සහයෝගය අත්‍යවශ්‍යයි. අපේ උනන්දුව තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේක ප්‍රමුඛ අරමුණක් හැටියට සලකනවා. හැබැයි අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේකෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම ආශිර්වාදයේ පමණක් නෙවෙයි සහජ දායකත්වය අපේක්ෂා කරනවා. Asianmirror.lk